ඉතිහාසය වෙනස් කළ අනාගතය පොහොසත් කළ අසම සම මිනිසුන්ගේ අතීතාවර්ජනය භූමිකා බ්‍රහස්පතින්දා රාත්‍රී 9:30ට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තාක්ෂණය අති විශිෂ්ටතම ක්‍රීඩකයා හැටියට මා දකින්නේ රොයි බැරිස්. රෝයි ලූක් ඩයස් උපත ලැබුවේ 1952 ඔක්තෝබර් 18 වනදා බැංකු නිලධාරියෙකු වූ රිචඩ් ඩයස් සහ ජොයිස් ඩයස් යුලගේ 5 වන දරුවා ලෙස. වත්තල ශාන්ත අන්තෝනි විද්‍යාලයෙන් සහ බඹලපිටිය ශාන්ත පීතර විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හැදෑරූ රෝයි ලූක් ඩයස් ක්‍රිකට් ක්‍රීඩාව තමාගේ ප්‍රියතම ක්‍රීඩාව ලෙස තෝරාගත්තේ පීතර විද්‍යාලයේ 11-15 ක්‍රිකට් කණ්ඩායමේ සමාජිකත්වය ලබා ගනිමින්. වයස අවුරුදු 10 දී පිත්ත අතරගත් ඔහු එම පිත්ත බිම තැබුවේ රෝයි ඩයස් යන නාමය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ඉතිහාසය තුළ නොමැකෙන ලෙස සනිටුහන් කරමින් තාක්ෂණයෙන් පිරිපුන් අතිශය අලංකාර පිතිහරඹයක් හිමි අතලොස්සක් වූ ශ්‍රී ලාංකික පිතිකරුවන් අතර පෙරමුණට ඉමින් ශ්‍රී ලංකාවේ මංගල ටෙස්ට් තරගයට එක්වමින් ටෙස්ට් වරම් සපුරාගත් රෝයි ඩයස් සිය මවුරට ලබාගත් ප්‍රථම ටෙස්ට් ජයග්‍රහණය සඳහා ලකුණු 95ක අමතක නොවන දායකත්වයක් සිය කණ්ඩායමට ලබා දීම ඔහුගේ ක්‍රීඩා දිවියේ සුවිශේෂ කඩයිමක්. ටෙස්ට් තරඟ 20කට සහභාගී වී ඉන් 11ක්ම ශතක සහ අර්ධ ශතකවලින් සැරසූ රෝයි ඩයස් ක්‍රීඩාවට සමුදීමෙන් පසු ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසද කටයුතු කළා. සුපිරි කලයේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු විශිෂ්ට පිතිකරයෙකු සහ ජයග්‍රාහී පුහුණුකරුවෙකු ලෙස සිය ක්‍රීඩා දිවියේ භූමිකාවන් රැසකට පනපෙවූ රෝයි ඩයස් අද සිය මතක භූමිකාවේ සුදුතැන් මෙසේ අවදි කරන වගයි. ක්‍රිකට් ඉතිහාසයේ අපි දැක තියෙන අති විශිෂ්ට අග්‍රගණයේ දකුණත් පිතිකරුවෙකු ඒ වගේම ඔහු ලංකාවට ප්‍රථම ටෙස්ට් ලකුණු 1000 රැස් කරපු ක්‍රීඩකයා රෝයි ලූක් ඩයස්. අපි ඔබතුමා ඉතාම ගෞරවයෙන් CSN මැදිරියට ආයුබෝවන් කියලා පිළිගන්නවා රෝයි. මම හිතන්නේ ඔබගේ කවර් ඩ්‍රයිව් පහර පරම්පරා ගණනාවක් ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ කතා කරාවි. කියන්නක ඔබගේ මේ ගමන් මග පටන් ගත්ත කොහෙන්ද, ඔබ ඉපදී හැදී වැඩුණේ කොහෙද කියන එක ඉස්සෙල්ලා. මම ඉපදුනේ කොළඹ හාස්ටොෆ් වලදී. මම වයස 2 දී තාත්තා වත්තල ගියක් අරගෙන ගියා. ඊට පස්සේ මම එක අවුරුද්දක් සෙන්ට් ඇන්තනි වත්තල කොලෙජ් එකේ ඉගෙන ගත්තා. ඊට පස්සේ එතනින් අවුරුදු 2කට පස්සේ තාත්තා ආයෙත් ගියක් අරගෙන ගල්කිස්සට ගියා. මොකද තාත්තා වැඩ කෙරුවේ හොංකොං බැංක් එකේ. ඉතින් HSBC. දැන් HSBC. ඉස්සර හොංකොං ඇන් ෂැන්හයි බැංක්. එතකොට ගල්කිස්සට ගියාට පස්සේ මට තිබුණේ එක ඉස්කෝලයක්. ඉස්කෝලේ දෙකක් තිබුණා, සෙන් සෙබස්ටියන් කෝලෙජ් නැත්නම් සෙන් පීටර්ස්. මොකද කතෝලික ඉස්කෝලයක් නිසා, මම කතෝලික කෙනෙක් නිසා. ඊට පස්සේ මම සෙන් පීටර්ස් කෝලෙජ් බම්බල්පිට ජොයින් වුණාට පස්සේ අපේ තාත්තලාගේ අයියල ඔක්කොලම ෆුට්බෝල් ගෑවුවේ. ඒත් මමත් ඒ ෆුට්බෝල් අංශයේ ජාතික මට්ටමේ ක්‍රීඩකයෝ. ඔව්, ලංකාවේ එතකොට සිලෝන්. තාත්තගේ නම කිව්වොත් රිචඩ් ඩයස්. රිචඩ් ඩයස් තව බ්‍රදර්ස්ලා 3 දෙනෙක් හිටියා. ඔක්කොම ෆ්‍රන්ට් රෝ එකේ ගෑවුවේ ෆුට්බෝල් ලංකා සිලෝන් වලට.
එතම සෙම්පිටස් ගියාම බැලවා සෙම්පිටස් කොලජ ෆුට්බෝල් නෑ. ෆුට්බෝල් නෑ, ක්‍රිකට්ුයි රග්බි විතරයි තියෙන්නේ. ඒ දවසට ෆුට්බෝල් ඇඟේ තියෙනවා හැබැයි. ඇඟේ තිබුණා. මොකමගේ අයියත් සිලෝන් ගෑහුවා, සෙල්ලම් කෙරුවා. ඊට පස්සේ මගේ කසින් කෙනෙකුත් සිලෝන් අන්ඩර් 23 කැප්ටන් කෙරුවා. ඉතින් මට මේක තිබුණා ඇඟේ ෆුට්බෝල් වලට. ඒත් මම සෙම්පිටස් ජොයින් වුණ පස්සේ මම දැනගත්තා සෙම්පිටස් කොලජ් එකේ ෆුට්බෝල් නෑ, ක්‍රිකට් ඇන් රග්බි විතරයි තිබුණේ. ඉතින් මම ක්‍රිකට් වලට ක්‍රිකට් පැත්ත අංශයෙන් ගත්තා. හොඳයි, අපි පාසලට යන්න කලින් පොඩ ඔබගේ මව ගැනත් යමක් කියන්න. මගේ අම්මා හවුස් වයිෆ් කියන වැඩට ගියේ නෑ. ඒත් එයා තමයි ඔක්කොම කෙරුවේ ගෙදර. මගේ මට පවුල් මගේ පවුලේ හිටියා අක්කල 3 දෙනෙක්, අයියා කෙනෙක්, මම තමයි බාලයා. ඉතින් අක්කල ඔක්කොම ඉස්කෝලේ ගියාට පස්සේ ඇවිල්ලා ගේ වැඩ කරන්න ඕනේ, උයන්ඩ ඉගෙන ගන්න ඕනේ, ඔක්කොම හවුස් වයිෆ් කෙනෙක් හැටියට. ඉතින් ඒකත් මට හොඳ වුණා, බිකෝ මම මොනාරි ප්‍රැක්ටිස් කියලා එදුවේ ඔක්කොම ඇඳුම් අක්කලට දෙන හොදන්න. ඉතින් ඒගොල්ලෝ ඒක කරන්න ඕනේ. ඉතින් ඒ වගේ තමයි මම පටන් ගත්තේ. දැන් මට ඉන්නේ මමයි මගේ දෙවෙනි අක්ක විතරයි, අනිත් ඔක්කොම නැති වෙලා ගියා. දැන් අපි දෙන්නා විතරයි ඉන්නේ. එතකොට රෝයි දැන් ඔබගේ ආරම්භය ගත්තාම මම දැකලා තියෙනවා සමහර පත්‍රවල එහෙම තියෙනවා ඔබ ටෙනිස් බෝල ක්‍රීඩාව කරනවා, ඔබගේ තාත්තා බලන් ඉන්නවා, කියන්නේ බිත්ති වලට ගහනවා, මල් පෝච්චි කඩනවා, ඒ සියල්ල බලාගෙන ඔබගේ තුළ ගොඩනැගෙන ක්‍රීඩකයා දිහා තාත්තා බලන් හිටියා. තාත්තාගෙන් ලැබුණ සහයෝගය කොයි වගේද? තාත්තා මට වැඩි මොනවාරි කිව්වේ නැහැ. මම දන්නවා මම ඉස්කෝලේ ගහ සෙල්ලම් කරද්දී මම හිතන්නේ තාත්තා එක තරගයක් හරි බල්ලා තිනවා කියලා. මගේ ඇවිල්ලා මැච් ගියමෙට පස්සේ මම ගෙදර ගියාට පස්සේ මගේ අහනවා කොච්චර ස්කෝර් කෙරුවාද කියලා. එච්චරයි, වැඩි මොනවත් නැහැ. ඒත් මගේ අල්ලපු ගෙදර තව අංකල් කෙනෙක් හිටියා. එයා තාත්තත් එක්ක වැඩ කරන බැංකුවේ, එයාගේ නම කාල් ලුබේසේකර. එයා ඒ කාලේ සිලෝන් සෙල්ලම් කරනවා, ක්‍රිකට් ගහනවා. එයා තමයි මට උගාරක් උදව් කෙරුවේ. ඒ තාත්තා වැඩි මොනවාරි කිව්වේ නැහැ. මම ඉස්කෝලේ අසුනාරත් පස්සේ ක්ලබ් මැචස් ගිහලා අයින කල්ලගෙන බලනවා මම අවුට් වෙන හැටි ගෙදර යනවා. ඒත් මට මොනාරි කිව්වේ නැහැ මේ වගේ දෙයක් කෙරුවේයි, මේ ෂොට් එක ගෑවේ මොනාරි කිව්වේ නැහැ. ඔව්. දැන් රෝයි එතකොට ඔබ යනවා ශාන්ත පීතර විද්‍යාලයට. ශාන්ත පීතර විද්‍යාලය කියන්නේ ලංකාවේ ක්‍රිකට් වලට ගොඩාක් ක්‍රීඩකයෝ බිහි කරපු විද්‍යාලයක්. ටෝනියෝ පාත, රුමේෂ් රත්නායක, අමල් සිල්වා, පස්සේ කාලේ රසල් ලානල්. දැන් ඔබ මේ අතරේ අති විශේෂ චරිතයක්. ශාන්ත පීතර විද්‍යාලය ඔබට කොහොමද ප්‍රයෝජනවත් වෙන්නේ ඔබගේ ක්‍රීඩා ජීවිතේ? මට උගාරා ප්‍රයෝජනවත් මොකෝ කියවත් මම සාමාන්‍ය ඕ ලෙවල් කරන්න තිබුණේ වයස 17 දී. මට මාස්ටර් ඉන්චාර්ජ් මට දුන්නේ ඒ අවුරුද්ද කරන්න ඕ ලෙවල්. මොකෝ මම ඕ ලෙවල් කරලා බැරි වෙලා මම ඒ ලෙවල් ගියේ නැත්තම් මට ඉස්කෝලෙන් අයින් වෙන්න වෙනවා. එතකොට මට තව අවුරුද්දක් ඉස්කෝලේ ක්‍රිකට් ගහන්න බැරි වෙනවා. ඒ නිසා මම ග්‍රේඩ් 9 වලින් ග්‍රේඩ් 10 වලට ප්‍රොමෝෂන් එක දුන්නේ. මම ග්‍රේඩ් 9 එකේ අවුරුදු දෙකක් තියාගත්තා. මොකෝ කොලෙජ් එකේ ක්‍රිකට් ගහන්න. ඊට පස්සේ මම අවුරුදු දෙකක් කැප්ටන් කෙරුවා කොලෙජ් එක. 1971 72 72. ඒත් 72 නම් හරියට ගියේ නෑ බිප්පෙන්ච් එක. ඒත් ඒ ඉස්කෝලෙන් තමයි මම මේ ක්‍රීඩාවට උගාරක් ලැබි උනේ. අනිත් කවුද පුහුණු කරපු පුහුණු කරවන්නේ ඉස්කෝලේ? මගේ ඉස්සෙල්ලම වයස 12 දී කෝච් කරා ලැඩි අවුට්ස්කෝන් කියලා. කෙනෙක් යා ඉංගලන්තයේ කවුන්ටර් ක්‍රිකට් උත් ගැහුවා. ඊට පස්සේ මම අන්න ෆස්ට් ලෙවන් ගහද්දී ජෙනරල් හයින්, ඩේවිඩ් හයින්ගේ තාත්තා රසල් හයින්. රසල් හයින් මේ ඩේවිඩ් හයින්ත් සම්පීඩියස්. එතකොට ඩොක්ටර් එච් ඇයි කේ ෆෙනෑන්ඩෝ ඇන් මයික් ශම්මුග. ඒ තුන්දෙන් තමයි මම ක්‍රිකට් වලට ඉතාමත් හොඳින් කරම්. එතකොට රොයි ඔබ දක්ෂ එදා ඉඳලාම පිතිකරණයටද නැත්නම් ඔබ දැන් අපි දන්න ඔබ දක්ෂ පන්දු රකින්නේ. හැබැයි ඔබගේ පන්දු යැවීම කොහොමද පාසල් කාලේදී? පාසල් කාලේ මම උගාර පන්දු යැව්වා. ඊට පස්සේ අස්සුනාට පස්සේ මම ලංකාවට ගහනකොට මගේ කොන්දේ අමාරුවක් තිබුණා. ඉතින් මට උගාරිකලන් කිව්වා වැඩි බෝල් කරන්න යන්න එපා කියලා.
මොකු කොන්දට හොඳ නෑ කියලා ඒකයිම වැඩියම නැවත්වේ. හොඳයි, ඔබ ඊට පස්සේ ඉස්කෝලෙන් අස්වනාට පස්සේ ඔබ ක්ලබ් ක්‍රිකට් වලට යනවා. මේ ගැන යමක් කියන්න. මම 72 1972 ඉස්කෝලේ ආසිරුණාට පස්සේ මම කෝස් ක්‍රිකට් සමාජ ක්‍රිකට් ක්ලබ්බේ ජොයින් වුණා. මම එතනදී මම එතන ඔක්කොම සෙම්පීටර්ස් ඔක්කොම ජොයින් වෙන්නේ කෝල්සල්ට රොමේෂ් රත්නාගේ ඇරෙන්ඩ. ඊට පස්සේ මම එතන අවුරුදු 8ක් විතර මම සෙල්ලම් කෙරුවා. මම අවුරුදු 2ක් කැප්ටන් කළා. ඊට 1979 විතර මම SSC ජොයින් වුණා, සිංගල් ස්පෝර්ට්ස් ක්ලබ්. ඒකත් මම ජොයින් වුණේ මට මම ෆ්‍රොයිඩ්බර්ග් කම්පැනි වැඩ කෙරුවේ. ඒකේ චෙයාර්මන් මිස්ටර් රොබර්ට් සේනානායක. එයා තමයි ඒ කාලේ බෝඩ් එකේ ප්‍රෙසිඩෙන්ට්ලා හිටියේ. එයා තමයි මට කිව්වේ මේම කෝල්ස් එකේ ඉඳලා SSC ජොයින් වෙන්න කියලා. මොකෝ එයා මට කිව්වේ කොච්චර රන් ස්කෝ කෙරුවත් තරේ you won't be recognized. SSC you might be recognized because that's a big club. මොකෝ එක පැච්චා මම 140ක් ස්කෝ කළා සාමාන්‍ය මිස්ටර් රොබර්ට් සේනානායක මන්ඩේ. හැම මන්ඩේම මට උදේට අඬ ගහනවා. අඬ ගහලා අහනවා මගෙන් මැච් එකට මොනවද උනේ කොච්චර ස්කෝ කළා. මම එතා කිව්වා I got scored 141 very good කියලා. ඉට් වස් ආයි තුනා මාට් විතර මට අඬ ගැහුවා. එතු මම පොඩ්ඩක් බය වුණා. මම දැනගත්තා ෂුවර් ක්‍රිකට් ගැන නෙවෙයි ආන්න ඉන්නේ, මොනවද ජොබ් එක ගැන, මොනවද රස්සා ගැන, මොනවද කරන්න කියලා. එතකොට යද්දි මට කාමර කියලා ඉඳගන්න කිව්වා. ඉඳගෙන මට පත්‍රයක් පෙන්නවා, ඊවනිං ඔබ්සර්වර් එක පෙන්නලා, රොයි එයාගේ නම බලන්න තියෙනවද කියලා. මම ඉතින් පත්‍රය පොඩ්ඩියට දාලා තිනවා ඩයස් 141 141යි ඩයස්. ඒත් හෙඩ්ලයින්ස් තිබුණා අපිත් මාත් එක්ක ගහපු තවත් ක්‍රිකට් කෙනෙක් ලංකාවේ ගහපු කෙනෙක්ගේ නම දාලා 86යි and win the game for SSC. එතකොට මිස්ටර් ඔබසේ නැක මේකයි වෙනස. 141 and 86. So I think you better join play for the right club. And ඒ වගේ තමයි SSC join වුනේ. හොඳයි, රයි අපි ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න. පුංචි විරාමයකට ගිහිල්ලා අපි ආපහු සම්බන්ධ වෙනවා. හොඳයි රොයිඩස් මහත්මයා, අපිට කියන්නක දැන් අපි කතා කරමින් හිටියේ ක්ලබ් ක්‍රිකට් ගැන. දැන් ඔබ මේ වෙනකොට SSC ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරනවා. ඊට පස්සේ ඔබ වෙනත් සමාජවලට ක්‍රීඩා කළාද? මම SSC ගෙන් පස්සේ කලබු ක්‍රිකට් ක්ලබ් CCC ජොයින් වුණා. ඒ ජොයින් වුණේ මොකෝ අවුරුදු 8ක් විතරම SSC හිටියා. ඊට පස්සේ දුලිප් කැප්ටන් කෙරුවේ අන්තිමවනේ. ඊට පස්සේ මම දැනගත්තා දුලිප් කැප්ටන්සිකෙන් වෙන එකට දෙන්න වෙනවා කියලා. එතකො මම තමයි එතන හිටියේ තවත් සීනියර් ප්ලේයර් ක්‍රිකට් කෙනෙක්. ඒත් ඒ කාලේ කැප්ටන්සි එකත් අයිඩියා එකක් තිබුණේ නැහැ කාටද දෙන්නේ කියලා. මට CCC එකෙන් ඔෆර් එකක් ආවා, ඇවිල්ලා ටීම් එක අරන් කැප්ටන් කරන්න කියලා. එතකො මම අර්ජුනාට කිව්වා, අර්ජුනයි ධම්මිකත් මගෙන් ඇවිල්ලා රෝය යනවාද කියලා. මම කියන්නේ නැහැ. අර්ජුනාට කිව්වා, අර්ජුන මම අවුරුද්දක් ගහනවා මෙයාගේ යට under you because මට ආසේ නැහැ කවුරුයි කතා කරන්න. මම අයින් වුණේ අර්ජුනාට හේතුව නිසා. මං කිව්වා ඊට පස්සේ මම අවුරුද්දක් ගියා අර්ජුනාට. ඊට පස්සේ අවුරුදු තමයි මම ගිහලා CCC ජොයින් වුණේ. රයිට්. දැන් ඔබගේ මේ ක්ලබ් ක්‍රිකට් වලින් ඔබ ගන්න මේ පන්නරය, මේ එක්ස්පීරියන්ස් එක තමයි ඔබව ජාතික තලයට ගෙනියන්නේ. කොයි වගේ පිටුවහලක් වුණාද මේ ක්ලබ් ක්‍රිකට් ඔබ ඉන්ටර්නැෂනල් ප්ලේයර් කෙනෙක් කරන්න? මම හිතන්නේ අපි ඉස්සර ගහද්දි ක්ලබ් ක්‍රිකට් තමයි most important thing. එතන රන් ස්කෝ කරන කට්ටිය තමයි ශ්‍රී ලංකා ටීම් එකට ආවේ. අනිත් එක අපි ගහන කාලේ ක්ලබ්ස් වැඩි වුණත් 8යි තිබුණේ. ඔව්. ඉතින් ලංකාවේ හිටිය හොඳම ප්ලේයර්ස්ලා ඒ ක්ලබ් 8ට යන්න ඕනේ. ඔව්. එතකොට ඒ කම්පිටිෂන් එක ස්ට්‍රොง වුණා.
and the competition is strong una itarak neme the quality of cricket was good right and I think mata theruna therne hatiyata eken thama api sri lanka mattamata aave හොඳයි රොයි අපි ඔබගේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ඔබ දක්වපු දක්ෂතා ගැන වින කතා කරන්න කලින් අපි පොඩ්ඩක් ප්‍රවීණ විස්තර විචාරකයෙක් වන ප්‍රේමසර ඈපාසිංහ මහත්මයා ඔබ ගැන යමක් කිව්වා ඒක පොඩ්ඩක් නරඹලා ඉන්න. ක්‍රිකට් ක්‍රීඩාව කියන්නේ මහත්වරුන්ගේ ක්‍රීඩාවක් හැටියටයි බොහොම ප්‍රසිද්ධියට පත් වෙලා තියෙන්නේ. ශ්‍රී ලංකාවේ බිහිවුණු මහත්ම ක්‍රීඩකයන් අතරින් කැපී පෙනෙන චරිතයක් හැටියට මා දකින්නේ රොයි ඩයස්. මට මතක් වෙනවා රොයි ඩයස්ගේ මුල්ම ඔහු සහභාගි වුණු තරඟය මම ඒ තරඟයේ විස්තර විචාරය ගෙනාවා. ඒ තරඟයේදී ඔහුට අබැද්දයක් සිදු වුණා. ඒ අබැද්දිය තමයි හෙල්මට් එක පැලඳගෙන සිටි රොයි ඩයස් පන්දුවට පහරක් එල්ල කිරීමේදී බැක් ෆුට් නැත්නම් පාදයක් පිටුපසටගෙන පහරක් එල්ල කරන්න ගිය විටදී ඔහුගේ හෙල්මටය විකට්ටුවට වැදී හිට්ටකට හැටියට ඔහුට ක්‍රීඩා පිටියෙන් ඉවත්වන්නට සිදු වුණා. මේ සිද්ධියට ප්‍රධාන හේතු සාධකයේ උනේ අර හෙල්මට් එකේ ඉස්සරහා මෙහෙම බඳ තබාගෙන ඉතු පටිය ඔහු තද කරගෙන තිබුණේ නැහැ. මට ওই සිද්ධිය අමතක වෙන්නේ නැහැ. මොකද එදා ඔහුට ලකුණු නොලබාම ක්‍රීඩා පිටියෙන් ඉවත්වෙන්නට සිදු වුණා. 1982 වසරේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවතුණු ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගයේ ඔහු ලකුණු 97ක් ලබා ගත්තා. අති විශිෂ්ට ඉනිමක් දියත් කළා චෙපොක්කි ක්‍රීඩාපිටියේ චෙන්නුසාමි ක්‍රීඩාපිටියේ. මේ ක්‍රීඩකයාගේ තිබිච්ච සුවිශේෂත්වය තමයි ඔහු මා හඳුන්වන්නේ ක්‍රිකට් ආටිස් කෙනෙක්. ක්‍රිකට් කලාව ලොවට අපූර්වට නිර්මාණය කරපු සුවිශේෂී පිතිකරුවෙක් හැටියට දකුණත් පිතිකරුවෙක් හැටියට මා හඳුන්වනවා. මෙවැනි ක්‍රිකට් ක්‍රීඩකයන් අනුගමනය කිරීම මෙවැනි ක්‍රිකට් ක්‍රීඩකයන් ආදර්ශයට ගැනීම අනාගත ක්‍රිකට් පරපුරේ වගකීමක් හැටියටයි මා දකින්නේ. ඔහු කියනවා ඔබ ක්‍රිකට් කලාවක් විදිහට තමයි මේක කරගෙන ගියේ කියලා. ඒ වගේම මම කියවලා තියෙනවා බොහෝ තැන්වල රොයි ඩයස් හඳුන්වන්නේ most classiest batsman Sri Lanka has ever produced. මේ ක්ලාස් එක මේ ස්ටයිල් එක ඔබට කොහොමද ලැබුණේ? මම හිතන්නේ මට ඒක අවුරුදු 12ට මම ප්‍රැක්ටිස් කරුවා. මම අවුරුදු 10දී මම කිව්වා වගේ අපේ ෆස්ට් කෝච් ලැඩි අවුට්ස්කෝන් එයා ඉංගලන්තේ සෙල්ලම් කරලා ලංකාවට ආවම කොලෙජ් එකට ඇවිල්ලා අපිට ප්‍රැක්ටිස් සෙෂන් එකක් කරුවා. ඒ කාලේ අපිට බැත් තිබුණේ නැහැ. ඉතින් අපි ඔක්කොමලාට කිව්වා ගෙදර තියෙන්නේ බ්‍රූම්ස්ටික් එකක්. ඒ කියන්නේ කොස්සක්. කොස්සක් කපලා ගේන්න කියලා. ඉතින් අපි ඔක්කොමලා කොස්සක් අරගෙන හරි ගාන්ට කපලා එයා තමයි අපිට කැපුවේ සයිස් එකට දාලා අපිට උඩාත ඒ කොස්ස අල්ලන්න කියලා හැම වෙලේම උඩටයි පල්ලෙහාටයි උඩටයි පල්ලෙහාටයි පෑක් විතර අපිට කරන්න දෙනවා ඒක. ඔව්. එයා එතකොට එයා කියන්නේ මේ টොප් හෑන් එක එල්බෝ එක ඔළුව උඩට එන්න ඕනේ කියලා. මම හිතන්නේ ඒක තමයි උඟාරිකලන් කියන්නේ දැන් කාලේ කියන්නේ টොප් හෑන් ප්ලේයර්ස් කියලා. ඔව්. එල්බෝ අප්. ඔව්. මම හිතන්නේ ඒක අවුරුදු 10 11 මම කරන්න පටන් ගත්තා. ඉතින් දැන් ඒක ඊට පස්සේ උනේ ඉබේම ඒක පුරුදු වුණා. ඔව්. මම හිතන්නේ ඒක තමයි මම මගේ බැටින් වලට සහභාගී වුණේ. සහාය වුණේ. මොකෝ මට සාමාන්‍යයෙන් මේ උඩට පල්ලයක් දාලා සෙල්ලම් කරන්න බෑ. දැන් ඇත්තටම මට මේ වෙලාවකට හිතනවා මේ අපි හීනයක් දකින්නවද කියලා. අපි ඔබ දන්නේ නැතුව ඇති අපි පාසල් ශිෂ්‍යෝ විදිහට අස්කිරිය ක්‍රීඩාංගණයට ගිහිල්ලා ඔබගේ කවර් ඩ්‍රයිව් එක ගහන එක බලන්න අපි වරු ගණන් අවුවේ වේලෙනවා. ඉතින් මේ 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 කියන ඒ එදා ඔබ ලබපු පන්නර, ඒ කියන්නේ ඒ කියන ස්ටයිල් බැටින් අද ඒ කියන්නේ මේ ගේම් එකේ වර්ෂන්ස් හින්දා වෙනස් වෙලා තියෙනවද රොයි? ඔව් මම හිතන්නේ ඒක වෙනස් වෙලා තියෙනවා. මොකෝ මම හිතන්නේ වැඩියම වෙන්නේ මේ T20 පටන් ගත්තට පස්සේ. මොකෝ T20 පටන් ගත්තට පස්සේ සාමාන්‍ය අපිට ඉස්සර ඩොට් බෝල් සෙල්ලම් කරන්න පුළුවන්. ඒ කියන්නේ හොඳ බෝලයක් තියෙනවා නම් අපිට බැටරිය තියලා නවත්තන්න පුළුවන්. දැන් ඒක කරන්න බෑ. මොකෝ T20 එකෙන් පුළුවන් තරම් තියෙන්නේ ෂොට්ස් ගහන්න. එතකොට වෙන්නේ ටෙක්නික් එක අමතක වෙනවා.
අනිත්තක මම ඉතින ඇටියට වැඩියම වෙන්නේ බොටම් මෑන් යටහත එක තමයි පාවිච්චින්නේ. එතකොට එන්න මුගාරක් සෙල්ලම් කරන්න වෙන්නේ ස්කුවයර් ද විකට් ලෙග් සයිඩ් එකට. මම හිතන්නේ T20 එකෙන් තමයි මේ ඔක්කොම පාරවල් ලයික් රිවර්ස් ස්වීප් පටන් ගත්තා. ඩිලි ස්කූප් මම කියන්නේ ඒ නරක ෂොට්ස් කියලා නෑ, හොඳයි. බට හරි වෙලාවට අලුත් දේවල් හරි දැන් ටෙස්ට් ක්‍රිකට් වලට ඒක ගහලා ඒ වගේ එකක් සෙල්ලම් කළා ඒ ෂොට් එකක් ගහලා අවුට් වෙන එක හරි හොඳ නෑ. දැන් කියන්නේ ඔබ කියන්නේ ඒවා දේවල් කරන්න ගිහලා ක්‍රීඩකෙක් විනාශ වෙන්න බෑ. ඉස්සෙල්ලා තමන් හරියට ටෙක්නික් එක ඉගෙනගෙන ඒ දේවල් පුරුදු වුණාට පස්සේ ඒ දේවල් අතදා බැලුවට කමක් නෑ. කමක් නෑ. මොකෝ මම හිතන්නේ ටෙක්නිකුත් කියන්නේ අපි නිකන් පාසල් ගියාම ABC ඉගෙන ගන්නවා වගේ. ABC ඉගෙන ගත්තට පස්සේ ආයෙත් අවුරුදු පහකට පස්සේ ඒක ආයෙත් ඉගෙන ගන්නෑ. බැටින්නුත් මම හිතන්නේ බැට්ස්මන් කෙනෙක් හැටියට අපිට බැට් එකේ ග්‍රිප් එකයි ස්ටාන්ස් එකයි බැට් ලිෆ්ට් එකයි ඒක දැනගන්න පුළුවන් නම් අනිත් ඒවා ලිබීම එනවා. රයිට්. හොඳයි රොයි. අපි ඊට පස්සේ කතා කරන්න කැමතියි මං ඔබගේ පළවෙනි එක් දින තරඟය, නිල නොවන එක් දින තරඟය 1974. ඒ තරඟේ මොකද්ද ඔබට උනේ? 74 විවියන් රිචඩ්ස් ඔබගේ. නෑ මේක උනේ මම හිතන්නේ මම සෙල්ලම් කරන්නේ නෙවෙයි හිටියේ. මොකද මට මතකයි SS එකේ රංජිත් ෆර්නැන්ඩෝයි මයිකල් තිසේරා ඉන්ජර්ඩ් වෙලා තිබුණා. ඉතින් එදා රෑ මම ගෙදර ඉද්දි මම හිතන්නේ 10ට විතර රෑ 10ට විතර මිස්ටර් රාජ වික්‍රමසිංහ මම හිතන්නේ එයා තමයි ඒතකොට අපිට මැනේජර් හිටියේ. එයා ගෙදරට ඇවිල්ලා මට කැප් එකයි ක්‍රිස්ටයි එකක් දුන්නා. එතකොට මම බුදි තාත්තට දීලා කිව්වා රොයිස් ප්ලේන් ටුමොරෝ කියලා. එතකොට අනිද්දා උදේ එතකොට තමයි ඔබත් දන්නේ මේ හෙට සෙල්ලම් කරනවා කියලා. ඊට පස්සේ මොකෝ රංජිත් ෆර්නැන්ඩෝ ඕපනින් බැට්ස්මන් දැන් සුනිල්ක ඕපන් කරන්න කවුරු හිටියේ නැහැ. ඉතින් මට කිව්වා ඕපන් කරන්න කියලා. ඕපන් කරලා මම ෆස්ට් බෝලේ මම ෆේස් කළා. ඒක ස්කුවෙයාර් ලෙග් අම්පයර්ට ගාවට ගියාම මම හිතුවා සුනිල් ඒ කියලා. මොකද මගේ ෆස්ට් ගේම් එක මම දන්නේ නැති පොසිෂන් එකට බැට් කරන්නත් ගියේ. එතකොට සුනිල් නෝ කියලා ආයෙත් දිව්වම ඉට් වස් ටූ ලේට් බිකෝස් වී රිචස් ඩයරෙක්ට් හිට් බෝලර්ස් ඉන් ඐ වස් රන් අවුට් ෆෝර් නෝට්. හැබැයි ඔබ ඊට පස්සේ 1975 ඉන්දියාවට එරෙහිව ලකුණු 80ක් රැස් කරනවා. ඊට පස්සේ 1979 ICC ට්‍රෝෆි එකේ ඔබ ඒ මැචස් කීප එකතු කරාම ලකුණු 200 ගණක් රැස් කරනවා. මේ තමයි ඔබගේ ජීවිතේ කඩයිම්. ඒ ගැන යමක් කියන්න කැමතිද? මම මතකයි අපි මුකෝ අපි ඉංගලන්තේ ගියාම ICC එකට ICC ට්‍රෝෆි එකට ඒකේ ක්වොලිෆිකේෂන් තමයි වර්ල්ඩ් කප් එකට. ඉතින් අන්තිම තරඟ දෙකේ අපිට තිබුණේ ඩෙන්මාර්ක් එකයි මම හිතන්නේ කැනඩා. සෙමි ෆයිනල්ස් එකේ මම හිතන්නේ මම 60 ගණන් ස්කෝ කෙරුවා. ඒක දින්නට පස්සේ තමයි ෆයිනල්ස් ආවේ. ෆයිනල්ස් ඇවිල්ලා අපි ඒ ෆයිනල් එක දින්නා. ICC ෆයිනල් එක දින්නා. ඊට පස්සේ උගාර කියලා කතා කරුවේ දැන් කවුද එවරේජස් බැලුවා. එතකොට මට තිබුණා 70 ගණන් මම හරි ෂුව නෑ. එතකොට මම දැනගත්තා මම මෙච්චර රන් ස්කෝ කරලා තිබුණා කියලා. අපිට උනේ වැඩියම ඕනේ උනේ දිනන්න. දිනලා ක්වොලිෆයි වෙන්න වර්ල්ඩ් කප් එකට. මොකද 75 එකේ ඔටෝමැටිකලි ක්වොලිෆිකේෂන් එක තිබුණා. 79 වල මේක ගහලා එන්න ඕනේ. ගහලා සෙල්ලම් කරලා එන්න ඕනේ. ඒක දිනලා එන්න ඕනේ නැත්නම් වර්ල්ඩ් කප් ගහන්න සෙල්ලම් කරන්න බෑ. ඒක තමයි අවශ්‍ය තුනේ මගේ රන්ස් එක නෙවෙයි ටීම් එක ශ්‍රී ලංකා වර්ල්ඩ් කප් එක ගහන එක ලොකු දෙයක් අපිට. දැන් මේකට පස්සේ 1982 අපි ටෙස්ට් වරම් ලබා ගන්නවා. පළවෙනි ටෙස්ට් තරඟය එංගලන්තයට එරෙහිව ක්‍රීඩා කරනවා. ඔබ ඒකේ තීරණාත්මක කඩේමක් කියන්නකෝ ඔබගේ එක්ස්පීරියන්ස් එක. මගේ එක්ස්පීරියන්ස් එක මගේ ෆස්ට් ඉන්න මට කියන්න බුණා මම තමයි ෆස්ට් ශ්‍රී ලංකන් ටෙස්ට් ක්‍රිකටර් බින්දුවක අවුට් වෙන්න. ඊට පස්සේ උනේ අර්ජුන ඒකේ 50 සෙල්ලම් කියලා 50 ගෑවා. රංජුනු 50 කළා. ඊට පස්සේ සෙකන්ඩ් ඉනිංස් වලදී කිව්වා බැටින් ඕඩර් එක චේන්ජ් කරන්න කියලා. මොකෝ රොයි ස්කෝ කෙරුවෙත් නැහැ, බින්දුවයි ගෑව්වේ. එතකොට ඒකලන් කිව්වා රංජන්ව ප්‍රොමෝට් කරන්න නම්බර් 3. ඒත් රංජන් එකට කැමති වුණේ නැහැ. ඊට පස්සේ මට කිව්වා නම්බර් 3 ආයෙත් බැට් කරන්න. මම ඉතින් දැනගත්තා ෂුවර් එකට ආයෙත් පර බින්දුව ගෑවන මගේ ක්‍රිකට් ජීවිතේ ඉවරයි. වෙලාවට මන් දන්නේ කොහොමද කියලා I got scored 77 runs and
that's how I started the test. ලකුණු 77ක් පළවෙනි ටෙස්ට් තරඟයේදී රැස් කිරීම සහ පළවෙනි ටෙස්ට් තරඟය කියන එක කොහොමද දැනුනේ? කියන්නේ මොන විදිහේ ෆීලින්ග් එකක්ද ඒක? ඒ කාලේ ටෙස්ට් ක්‍රිකට් කිව්වම ඒක ලොකු දෙයක් අපිට. අපිට ඒක තිබුණේ අපි සාමාන්‍ය මැච් එකක් වෙබ්බක අපි හිටියේ ART හොස්ටල් එකේ. එතනට ගියාම ග්‍රවුන්ඩ් එක ගියාම තමයි අපි දැනගත්තේ මේක තමයි අපේ ෆස්ට් ටෙස්ට් මැච් එක. මොකද සෙනගීටියා ඒක තිබුණා HN මයිතනේ HNB ස්පොන්සර් කරුවේ කැප්ස් දීලා your first test match, first test match. Yeah. First 3 days අපි හොඳට කෙරුවා. හොඳට කෙරුවා. ඒතකොට 4th day. 4th day එක පාට අපි you all out and we lost the game. ඒත් අපිට ඒක තේරුන්නේ නැහැ. ඔබ පන්දුවට පහර දෙමින් සිටින වෙලාවේ 140ට කඩලු 3ක් වගේ තිබුණා. ඊට පස්සේ 180 ගානක් කරනකොට all out. ඒකෙන් තමයි අපි මේ වුණේ. දැන් එදා ඩෙරික් අන්ඩර්වුඩ් සහ ජෝන් එම්බියුරි, බොබ් විලිස් ඒගොල්ලන්ගේ ත්‍රෙට් එක කොහමද ඔබට දැනෙන්නේ? බොබ් විලිස් තමයි මම ෆස්ට් ඉනිස් අවුට් කරුවේ. ඊට පස්සේ ඊයම් බෝතමු සෙල්ලම් කරුවා. ඒත් අමාරුම තිබුණේ ඩෙරික් අන්ඩර්වුඩ්. මොකෝ ස්පිනර් බිකෝස් මට මතකයි මම ඊයම් බෝතම මම 40 ගාන ඉද්දි ඊයම් බෝතම වෙලා මට බවුන්ස් කරන්න පටන් ගත්තා. මම අතාරයිට ඊට පස්සේ මම බලාගෙන හිටියේ මම සාමාන්‍ය බවුන්ස් එකට වැඩිය හුක් ෂොට් එකක් එම ගහන්නේ නැහැ. මම බලාගෙන හිටියේ මගේ රේන්ජ් එකට එනකන් ඩ්‍රයිව් එකට. ඕෆ් ඔන් කමක් නැහැ කියලා. පළවෙනි බෝලේ එම්බෝතම් දැම්මා ඉස්සරහ මම ඩ්‍රයි කියලා 2 එක්ස්ට්‍රා කව 4 රන්ස්. දෙවෙනි එකත් එයා ඒතනටම දැම්මා පොඩ්ඩක් එළියේ. මම ආයි ඩ්‍රයි කළා පොඩ්ඩ එජ් වුණා 2 කව පොයින්ට් 4 රන්ස්. ඊට පස්සේ ඇවිල්ලා ආයිත් කෙලිම් කකුල ගාවට දුන්නා යෝකර් ලෙන්ත් එකට. මම ඒක ඩ්‍රයිව් කළා මට 3-4 ඉන රෝ. ඒත් මට ඒක තේරුන්නේ නැහැ. මම 50 ගියා රයිට්. ඊට පස්සේ තමයි උගාර කියලා කිව්වේ you have a TM both for 3-4. ඒ එච්චරයි මට තේරුනේ. අනිත් මම 77 ගැහුවම මට කවුරු හරි කිව්වා නම් 100ක් ගහන්න කියලා. ඒ අයිඩියක තිබුණේ නැහැ අපිට. අපිට ඉස්සර මේක දින බරපතලකමක් ඉතර නැහැ. ඉතර නැහැ. අපිට 50ක් ගන්න එක අර ලොකු දෙයක් ඉස්සර. ඒක කන්වර්ට් කරන ඒවා ගැන හැම ලොකු අදහසක් තිබුණේ නැහැ. දැන් හොඳයි රොයි. ඔබත් සමග ඒ කාලේ හිටපු ඔය පළවෙනි තරගයේම ක්‍රීඩා කරපු ලලිත් කලුපිරම මහත්මයා ඔබ ගැන යමක් කියනවා. ඒක පොඩ්ඩක් අපි නරඹලා ඉන්න. ඔය සෙන්ට් පීටර්ස් පාසල් ක්‍රිකට් අවසන් කරලා කෝල්ස් ක්‍රීඩාංගණයට සෙල්ලම් කරනකොට මම මගේ පාසල් ජීවිතය අවසන් කරලා බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් ක්‍රීඩා සමාජයට සෙල්ලම් කරන කාලේ තමයි රෝයිව මට මුලින් හම්බෙන්නේ. රෝයි ඩයස් කියන්නේ අපි ලංකාව බිහි කරපු ඉතාමත් දක්ෂ පිතිකරුවෙක්. ඒ වගේම රෝයි එක්ක රෝයි මම දුලිප් බන්දුල වර්ණපුර අදිත්‍ති සිල්වා අපි ඔක්කොම එකට සෙල්ලම් කරා. අපිට ඒ කාලේ තිබිච්ච පාසුකම් හැටියට අපි අපේ උපරිමය දීලා සෙල්ලම් කරා ලංකා කණ්ඩායම වෙනුවෙන්. අපිට ඒ පසුගිය දේවල් ගැන නම් කියන්න මං හිතන්නේ පොත් ගලන් ලියන්න පුළුවන්. අපි හැමදාම හම්බුණාම ඒව තමයි කතා කරන්නේ. මං හිතන්නේ 1971-72 පටන් ගත්ත මිත්‍රත්වය අද වෙනකම් කිසිම අඩුවක් නැතුව තාමත් හොඳින් කරගෙන යනවා කියලා තමයි කියන්න පුළුවන්. මම රෝයිට සුබ පතනවා. පුහුණු කරුවෙක් හැටියට ඉතාමත් මහන්සි වෙලා ඒ කටයුතු කරගෙන යනවා. ඒ කටයුතු සියල්ලට මම සුබ පතනවා. හොඳයි රොයි, ලලිත් කලුපිරම මහත්මයා ගැන ඔබගේ මතකය කොහොමද? මම හිතන්නේ ලලිත් තමයි ලංකාවේ හිටියම බෙස්ට් පවර් ස්පිනර්. ඒත් අපි ඔක්කොම එක හොඳ යාළුවෙලා හිටියේ. ඒත් සාමාන්‍ය අපි බ්ලූම් ෆීල්ඩ් එක සෙල්ලම් කරද්දී මම බැට් කරන්න ගියාම ලලිත් බෝලේ ඉල්ලලා බෝල් කරනවා. එයා දන්නම් අපේ චැලෙන්ජ් එකක් තිබුණා. ප්‍රැක්ටිස් වල ලලිත් කියන I'm going to get you out. සෝ මට ඒ ෆියර් එක තිබුණා. ඇන් මම හිතාගන්නේ මම ලලිත් අවුට් වෙන්නම නෑ කියලා. ඔව්. ඒත් අන්තිම ලලිත් තමයි මගේ විකට් එකක් ගන්නේ. But he was one of the best off spinners. දැන් රොයි, මේ කාලෙට පස්සේ අපි ශ්‍රී ලංකාව පළවෙනි ටෙස්ට් ජයග්‍රහණය ලැබුණ 1985 දී. ඔබ ලකුණු 95ක් සහ 60ක් පළවෙනි සහ දෙවෙනින් මේ ලබා ගන්නවා. මේ ජයග්‍රහණය අපිට විශාල පිබිදීමක් ශ්‍රී ලංකා ක්‍රිකට් වලට. කොහොමද ඒ තරඟය? මම හිතන්නේ
මට දුකම අවස්ථා වුණේ අපි ටෙස් මැච් එක දින්න මම ෆීල්ඩ් එකේ හිටියේ නැහැ. මොකෝ මට කොන්ද අමාරු නිසා මම ඇතුළට වෙන්න වුණා. මට අපේ මැනේජර්ට හිටියේ මිස්ටර් නීල් සමුගම්. එයා කිව්වා රෝයි why don't you go out? මම යන්න ලෑස්ති වෙනකොට රොමේෂ් රත්නායි කෝටම් බෝලයක් අරගෙන අපි ටෙස් මැච් එක දින්නා. ඉතින් එච්චරයි මම සෙලිබ්‍රේට් කරලා මම මැද හිටියේ නැහැ. That was a great victory for us. ඔබ අනු පාක්සා 60ක් ලකුණු ලබා ගන්නේ ලොකු ලොකු පන්දු බලන්නේකට එරෙහිව. ඒ ගැන යමක් මතකද? අර මම 95 දී කපිල් දේව් චේතන් ශර්මට දුන්න අලුත් බෝලේ නිව් බෝල් එක දීලා ස්ලිප් දෙන්නේ දාලා ඊට පස්සේ එක්කෙනෙක් අයින් කෙරුවා. මම හිතම රන්ස් අනුපාක් ස්කෝර් කළා තියෙනවා. පළවෙනි පන්දුව හරියට මට ආවා ඩ්‍රයිවින් එක. මම හිතුවා රයිට් මම ඩ්‍රයිව් කරන්නම් කියලා. ඒ මොමන්ට් එකේ මම හිතන්නේ මට උනේ I got carried away. But that sure 4 runs I played and next thing ඉතින්නේ first slip catch ගාලනවා. So I was disappointed. Then in the second innings මට run score කළා මට ඊට පස්සේ අපිට declare කරන්න වුණා. එතකොට මගේ දුලිප් මගෙන් ඇවිල්ලා හැවුවා මම හිතන්නේ දුල්ලා ඇවිල්ලා හැවුවා රොයි we have to declare. I said yes. ඕනෙලා declare කරන්න මට 100ක් I don't want 100 for the sake of the team declare. ලොකු කණ්ඩායම් හැගීමකින් වැඩ කරේ. ඒ කියන්නේ තමන්ගේ පර්සනල් ටාස්ක් එක නෙවෙයි බලන්නේ කණ්ඩායමේ. සාමාන්‍යෙම කෙරෙවෙම නැහැ. ඇන් කරන්නෙත් නැහැ. ඒත් ඒකෙන් තමයි අපිට වෙලාවක් තිබුණේ ඒ ටෙස්ට් මැච් දිනන්න. ඔකෝ මට මතකයි අමල් සිල්වා එතන ක්‍රිකට් කීපයට he took about 14 victims I think. That was a record. Disappointed thing in that test match that you couldn't get the man of the match. No, I also couldn't get the man of the match because they gave it to Amal Silva. Right. He deserves it, no doubt about it. And it's sad that I was not there to enjoy that victory feeling. හොඳයි රොයි. දැන් ඇත්තටම මේත් එක්කම අපිට කතා නොකරම් බෑ ලංකාවේ පළවෙනි ටෙස්ට් ලකුණු 1000 සම්පූර්ණ කරපු ක්‍රීඩකයා තමයි ඔබ. ඔබට ඒ ගැන තියෙන ආඩම්බරය මොකක්ද? මම ඇත්තට හිතුවේ මොකෝ පත්තරන් කිව්වේ දුලිප් පෙන්ඩිස් තමයි ෆස්ට් 1000 රන්ස් ගෑවුවේ. ඒක උනේ මම හිතන්නේ කැන්ඩි ටෙස්ට් මැච් එකේදී against India. ඒත් බැලුවම දුලිප් පෙන්ඩිස් 12 ටෙස්ට් මැචස් ගෑවුවා. මම I played only 11. Right. And මම ෆස්ට් 8 ටෙස්ට් මැචස් මට තිබුණා රන්ස් 800ක් විතර. ඒත් උංගාරේ පේපර්ස්ලා පත්තර රිපෝටර්ස්ලා මට කිව්වේ සුනිල් ගවස්කර් 1000 ස්කෝ කරුවේ 10 ටෙස්ට් මැචස් ඉතින්. මට ඒක පුළුවන් බීට් කරන්න කියලා. ඔව්. මට රන්ස් 100 ගානක් තිබුණේ. ඊට පස්සේ මට උනේ ඒ රන්ස් 160ක් විතර ගහන්න මට 6 ඉනිංස් අවශ්‍ය වුණා. නැත්තම් I could have got it by about the 10th. ඒත් මට ඒක ඉත මේකක් නෑ to be the first guy to get 1000 runs. But දැන් බලනකොට උගාර තියනවා 10000 runs ගහන්නේ කවුද the first. ඒ වගේ ෆීලින් එක අපිට ඉස්සර තිබුණෙත් නෑ. තිබුණේ නෑ අනිත් එක වැඩි කතා කරුවෙත් නෑ ඌව ගැන. හොඳයි අපි පුංචි විරාමයකට ගිහිල්ලා නැවතත් මේ සාකච්ඡාවට සම්බන්ධ වෙනවා. අද අපි සාකච්ඡා කරමින් සිටින්නේ ශ්‍රී ලංකාවෙන් බිහිවුණු අග්‍රගණයේ දක්ෂ පිතිකරුවෙක් රොයි ඩයස් මහත්මයා සමග. රොයි, දැන් ඇත්තටම වර්තමාන සමාජයට එතරම් අදහසක් නැහැ ඒ කාලේ ක්‍රිකට් ගැන. ඒ ගැනත් අපි යමක් මේගොල්ලන්ට කියන්න ඕනේ. දැන් ඔබ මේත් එක්කම දක්ෂ පන්දු රකින්නෙක්, පොයින්ට් එක්ස්ට්‍රා කව කලාපේ පන්දු රකීම. ඔබ පන්දු රැකීම ප්‍රගුණ කරේ කොහොමද? සහ පන්දු රැකීම ක්‍රිකට් ක්‍රීඩාවට කොච්චර වැදගත්ද?
මහිතන්නේ මම පටන්ගත්තේ හොඳ ෆිල්ල කෙනෙක් නෙවෙයි හැටියට. මට මතකයි මගේ ෆස් ට්‍රයිල් ගේම් එක මැච්චගේදී ඕවල් එකේදී පළවෙනි පන්දුවම අයි මිස් ෆිල්ඩඩ් ඇන ඒක හතරකට ගියා. ඊට පස්ස උක්කොම සිලෙක්ටර්ස් කිවේ රෝයි ඩෑස්ට ෆිල් කරන්න බෑ කියලා. ඉතින් මට චැලෙන්ජයක් තිබුණා, මට ෆීඩින් ඉම්ප්‍රුවෙන්ඩ් ඕනේ ලංකාව ටීම එකට අයිත් එන්නට. ඉතින් මම හැමදාම තවත් යාළු දෙන්නෙක් එක්ක කෝල්ස් ක්‍රිකට් ක්ලබ් එකේදී පැයක් විතර ෆීල්ඩිං කරනවා. එක කාලයක් තිබුණා මට මගේ යාළුවම ක්‍රිකටින් ෆ්‍රෙන්ඩ්ස්ලා ඕලේ නිකන් විසිකල්ල කියන කැච් කියලා මේකත් පට්ටනවා. ඒක වුණේ SSC කෝල්ස් මැච් එකේදී. මම දුලිප් මෙන්ඩිස්ව 14 ෂෝට් මිඩ්වෙල් ඒසි කැච්චක් ඩ්‍රොප් කළා, දුල්ලා 148 ස්කෝ කෙරුවා. එදැන් පස්සේ මම දැනගත්ත මට ෆීල්ඩින් ඉම්ප්‍රූවෙන්ඩ් ඕනේ. මම හිතන්නේ උගාර ට්‍රේන් කෙරුවා ෆීල්ඩින් වලට. එක කාලක ඉස් ටු එන්ජොයි ෆීල්ඩින්. ඊට පස්සේ මම කෙරුවේ මම කව පොයින්ට් ෆීල් කෙරුවේ සාමාන්‍යයෙන්. මම වෙන තැනක ෆීල් කරන්න ආස නැහැ. රයිට් හැන කෙනෙක් හිටියත් හරි ලෙෆ්ට් හැන කෙනෙක් හිටියත් හරි මම හැමලෙම කව පොයින්ට් රයිට්. මම ඒකට පුරුදු වුණා. එතනින් තමයි මම ෆීල්ඩින් වලට මෙවනේ. මම හිතන්නේ ෆීල්ඩින් දැන් හරිම ඉම්පෝර්ටන්ට්. ක්‍රිකට් තරගයක ජයග්‍රහණය සඳහා අතිශයින්ම වැදගත්. මම හිතන්නේ වැඩියම වුණේ මේ වන් ඩේ ක්‍රිකට් වලින් උයි T20 ක්‍රිකට්ේ ෆීල්ඩින් හොඳ නැත්තේ සයිඩ් එක දිනන අමාරුයි. සෝ ෆීල්ඩින් ඉස් වෙරි වෙරි ඉම්පෝර්ටන්ට්. එතකොට රොයි, දැන් ඔබගේ මුළු ක්‍රීඩා ජීවිතයේම ඔබ බැට්ස්මන් කෙනෙක්. හැබැයි ඔබ එක තරගයක පන්දුවල විකට් තුනක් ලබා ගන්න ඕස්ට්‍රේලියාවට එරෙහිව. ඇයි ඔබ පන්දු යවන්නෙක් නොවුනේ? මම හිතන්නේ ඒක දුන්නේ අශාන්තට එයා බෝල් කරන්න ආස තිබුණ නැහැ. සෙකන්ඩ් ස්පෙල් එකදී ඉතින් දුලිප්ට තව වෙන කෙනෙක් හිටියේ නැහැ. දුලිප් නැත්තම් මට නැත්තම් දුල්ලට නැත්තම් සිදත්ට බෝල් කරන්න වෙන්න උනේ. ඉතින් මට දුන්නා. මම ඉතින් මම සාමාන්‍ය පොඩ්ඩක් සීම් කරනවා. එදාලා හොඳ වෙලාවට මට විකට් තුනක් හම්බුණා. ඒ විකට් තුනත් ඩේවිඩ් බූන්, කිම් හියුස් ඇන්ඩ් වේන් ෆිලිප්ස්. හොඳම ක්‍රීඩකයා. හැබැයි ඊට පස්සේ නැවැත්තුවා. මම නැවැත්තේ මගේ මට තිබුණක් කොන්ද අමාරුව නිසා. මට උගාර කෝචස්ලා කිව්වා බෝල් කරන්න යන්න එපා. හොඳයි රොයි, දැන් මේ කාලය තමයි මම හිතන්නේ ලෝකයේ පූජිත ක්‍රිකට් ක්‍රීඩකව රැසක් බිහි වුණ කාලයක්. ඇත්තටම ඉම්රාන් ඛාන්, ගවස්කා, ඩෙනිස් ලිලි, බොතම්, රිචඩ් හැඩ්ලි, රිචඩ්ස් මේ දැවන්ත ක්‍රීඩකයන් ඉදිරියේ ඔබට කොහොමද දැනුනේ? අපි ක්‍රීඩක කියන්නේ අපි අලුත් රටක් ක්‍රිකට් ක්‍රීඩාවක යෙදෙන, කොහොමද ඔබට දැනුණු ෆීලිං එක මොකද්ද? මට මතකයි අපි 85 ඔස්ට්‍රේලියා ගියා බෙන්සන් හෙජස් එකට. එතකොට ටීම් තුන, වෙස්ට් ඉන්ඩීස්, ඔස්ට්‍රේලියා, ශ්‍රී ලංකා. අපි ෆස්ට් ටයිම් ඔස්ට්‍රේලියා ගියේ. එතකොට වෙස්ට් ඉන්ඩීස් ගේම් එකේදී අපි එතනට ගියේ බයෙන්. මොකද වෙස්ට් ඉන්ඩීස් දැක්ක හැටිය බය වෙනවා. මොකද දෙව හියුජ්යා. මට මතකයි ඇන්ඩි රොබර්ට්ස්, මල්කම් මාෂල්, ජොල් ගානේ හැම කෙනෙක් මෙතන ක්‍රීඩා කරනවා. අපි බැට් කරද්දී දැන කිව්වාගේ ඇන්ඩි රොබර්ට්ස් වී ජොල් ගාන ඕපන් කරුවේ. ඉතින් ඒ දෙන්න මම හිතන්නේ ඕවර් පහ දැම්මට පස්සේ සාමාන්‍ය අපි රිලැක්ස් කරන්න පුළුවන්. තර්ඩ් සීම එනකොට තුන්වෙනි එක්කෙනා ඇද්දි, තුන්වෙනි එක්කෙනා ඇන්ඩි මයිකල් හොල්ඩින්, හතර වෙනි එක්කෙනා මල්කම් මාෂල්. රිලැක්ස් කරන්න බෑ. රිලැක්ස් කරන්න බෑ. ඒගොල්ලෝ පළවෙනි දෙන්නටත් වඩා හොඳයි. But I was lucky because one game I got 81. Lakunu asuwega score kala Michael Holy nawa second spell ekata. E kiyanne ma hitana issara api ek sudu bowl ay pawichchi kire dan wage nevey. 32nd over 32 edi ma hitanne Michael Holy second spell ekata aave. Etukota ma 81 runs score kala thiyena. Den mama hitwa ප්‍රශ්නයක් නෑ, බෝලෙත් පන්නයි. මයිකල් හෝල්ඩි මම ෆේස් කරලා තිනවා. පළවෙනි බෝලෙ මම ෆේස් කරුවේ සෙකන්ඩ් ස්පෙල් එකේ මම ෆෝවර්ඩ් ඩිෆෙන්සු ගහන්න කියලා. මට සද්දකට මම බැලුවා මගේ මිඩිස් ස්ටම්පේ වැදිලා ඩ්‍රෝවෙල්ලා ඩෙරික් මරේ ගාවට යනවා. ඇන්ඩ් දැට් වාස් දැට් ක්වික්. ඇත්තට වේගවත්. සෝ ඒක මම කියන්නේ 81 රන්ස්
අසුවේ ඉතාමත් වටිනා අසුවේකක් කියලා මට කියන්න පුළුවන්. හොඳයි, රොයි ඔබගේ මිත්‍රයෙක් නීතිඥ ඩිනාල් ෆිලිප්ස් මහත්මයා ඔබ ගැන යමක් කියනවා, ඒක පොඩ්ඩක් අපි බලන්න. මම කියන්නේ ඉංග්‍රීසියෙන් කියනවා නම් එයා ඇත්තටම සිම්පල් වැඩි. එයා හරිම හොඳ මිනිස්සෙක්, අවංකයි, නිහතමානී. ඒත් මිතුරෙක් අර අපි නිතරම මතභේද ඇති වෙනවා. මම කියන්නේ එතුමාගේ දක්ෂතාවය අනුව එතුමා වැඩිපුර එතුමා දක්ෂතාවය ගැන කතා කරන්න ඕනේ. ඒත් එතුමා ඒව ගැන කතා කරන්නේ නැහැ. එයා පැත්තක වෙලා ඉන්න පුද්ගලෙක්. ඒ මේ වගේ කට්ටිය අපි ඩෙන්ටිෆයි කරලා සිස්ටම් එකට ගේන්න ඕනේ. එතකොට තමයි අපි ලංකාවේ ශ්‍රේෂ්ඨ ඉරිහිලා මොනවටද විදේශ දායකින්ට මේ මෙතන මුදල් ගිවලා අපේ ලංකාවේ මිනිහෙක් ඉන්නවනම් ඒ වැඩේ කරන්න ඇයි ඒ තරතුරු දෙන්නේ නැත්තේ? මං හිතන්නේ තාමත් සුදුසු පුද්ගලෙක් ඒ තැනත්තා. මට මතකයි පළවෙනි ටෙස්ට් තරඟෙම මං හිතන්නේ ජෝන් නෙම්බරි කියන පුද්ගලයාට හතරේව පාරවල් පහක් එක ඕවරේදී ගැව්වා ඕල් ක්‍රීඩාංගණයේදී. ඊට පස්සේ මට මතකයි නවසීලන්ත සංචාරකේ නවසීලන් කණ්ඩායම තමයි ඒ කාලේ ප්‍රබලම කණ්ඩායමක් වුණේ ඒ කාලේදී. රිචඩ් හැඩ්ලි කියන පුද්ගලයා කනගාටුයි කියන දොඩංගෙඩියකොත් දැම්මනම් අපේ පිතිකරුවන්ගේ කඩුල්ලට ගන්න පුළුවන් වුණා. ඒත් එදා SSC ක්‍රීඩාංගණයේ රොයිඩස් මත ඉතාමත්ම දක්ෂ ලෙස ක්‍රීඩා කරලා සෙන්චරියක් ගෙව්වා. පාලක මණ්ඩල කීපයක්ම මෙවැනි පුද්ගලයෝ ලංකාවේ පුහුණු වංශයට ගත්ත නැති එක ලංකාවේ ක්‍රීඩකයට ක්‍රීඩාවට ක්‍රිකට් ක්‍රීඩාවට ලොකු පාඩුවක්. මෙතුමා මම දන්නවා නේපාලයේ කළ දේවල් ඉතාමත්ම දක්ෂ ලෙස පෙන්වනවා. දැන් නේපාල කණ්ඩායම ගහන විදිය විශේෂයෙන්ම අපේ 19 පහළ ක්‍රීඩකයින්ට බේසික්ස් උගන්වන එක ඉතාමත් අත්‍යවශ්‍යයි. ඕන මං කියන්නේ ලොකු බිලිමක් ගන්නවා නම් අර ෆවුන්ඩේෂන් එක හොදට තියෙන්න ඕනේ. එතුමා ඉතාමත්ම දක්ෂයි ඒ අංශයෙන් පිහුණු කරන එක. මට නැත්තේ මේ පාලක මණ්ඩලය. යා ලංකාවේ ඉන්නවා. යා යමක් දෙන්න පුළුවන්. තව අවුරුදු 2-3ක් පුහුණුවකින් කරන්න පුළුවන්. අවුරුදු 20කට වඩා තියෙනවා මේ පුහුණු කරලා තියෙනවා ජාත්‍යන්තර වශයෙන්. එතුමාට පුළුවන් මේ වැඩේ කරගන්න. හොඳයි, ඩිනාල් ෆිලිප්ස් මහත්තයා ඔබගේ අදහස් දක්වීමට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. හරි. බොහොම ස්තුතියි. All the best, Daisy. Thank you. Thank you. ඩිනාල් ෆිලිප්ස් මහත්මයා ඔබගේ කිට්ටු මිත්‍රය. හායි. ඔව්. මම හිතන අවුරුදු 35ක් විතර අපි එකට හිටියා. අනිත් එක එයා ක්‍රිකට් ගැන උගාරක් දන්නවා. ක්‍රිකට් දන්නවා. අනිත් එක ක්‍රිකට් ගැන කතා කරනවා. ඒත් අපේ ගෙදර එද්දී මම එයා හැම වෙලෙම ගහ ගන්නවා. මොකෝ එයා සමහර වෙලාවට මම ගහලා අවුට් වෙන ෂොට් එක ඇවිල්ලා කියනවා. මේක මගේ තාත්තත් කිව්වේ නැති දේ ඩිනාල් ෆිලිප්ස් ඇවිල්ලා මට කියනවා. ඉතින් සමහර දවස්වල තරංග මට කියනවා ඩිනාල් ගියාට පස්සේ ආයෙත් නම් ඩිනාල් එන්නේ නැහැ ගෙදර. නිකන් මේකම වැඩේ ගහ ගන්නවා. එතකොට මම කියන්නේ ඩිනාල් ක්‍රිකට් පණ්ඩිතෙක්. ඒකයි මම ආස නැත්තේ ඩිනාල් මේක කියන මම අවුට් වෙනවා. සාමාන්‍ය ප්ලේයර් කෙනෙක් අවුට් වෙන්න ඕනේ. ඒත් මම හිතන්නේ එයා උගහරයක් උදව් වෙලා තිනවා. මම දැන් ටැමිඩුනේ කෝච් කරන්නේ ඩිනාල් නිසා. ඩිනාල් තමයි මට මැලේසියා ඉද්දි මට කෝල් කරලා කිව්වේ මේ වගේ දෙකක් තියෙනවා එන්න කියලා. දැන් රොයි ඩිනාල් ෆිලිප්ස් මහත්මයා කියනවා ඔබගේ කෝචින් ගැන. දැන් ඔබ කෝච් කෙනෙක් හැටියට විවිධ දේ කරලා තියෙනවා. රටාවල් ගණනාවක ක්‍රීඩකයන් උඩට ගේන්න උත්සාහ කරලා තියෙනවා. අපිට පොඩ්ඩක් ඒ ගැනත් යමක් කියන්න. මම 1987 වර්ල්ඩ් කප් එකට පස්සේ මම ඩ්‍රොප් වුණා. ඒත් ඊට පස්සේ මම කෝචින් පටන් ගත්තා. කෝචින් මට පොඩි කෝචින් ස්කූල් එකක් තිබුණා කලඹ කෝල්ස් එකේ. මම පටන් ගත්තේ වයස 8. ළමයි 8. ඒක හොඳට කරගෙන ගියා. ඊට පස්සේ මම හොලන්ඩ් ගිහිල්ලා ක්‍රිකට් ගහලා එනකොටත් ඒ ක්ලාස් එකත් කන්ටිනියු කෙරුවා. මේම කළා මම ක්‍රිකට් බෝඩ් එකෙන් තිබුණා ලෙවල් 1, ලෙවල් 2, ලෙවල් 3 ECB, that's England Cricket Board. ඉස්සල අපි ඔක්කොම කරුවේ ඉංග්ලන්ඩ් ක්‍රිකට් බෝඩ් එක හැටියට. ලෙවල් 4 එක කරද්දී මට මතකයි ලෙස්ලෙනම් මිස්ටර් ලෙස්ලෙනම් විත් තව මිස්ටර් රිචඩ් ගෙස්ට් කියලා එක්කෙනෙක් ඇවිල්ලා
මේ ලෙවල් 4 එක කෙරුවා. එතනින් මට ඩිස්ටින්ක්ෂන් එක හම්බුණා. අන් පත්‍රයේ දාලා මගේ ස්කෝර්ස් මට ඔක්කොම මෙව වලින් මට හම්බුණා 99ක්. එක ඩිස්ටින්ක්ෂන් දාලා නම්බර් 1 ලෙවල් 4 කෝච් හැටියට. එතනින් තමයි මට මේ ලංකාවේ කෝචින් ජොබ් එක හම්බුනේ. ඔව්. 98 ඉඳලා 99 මම කෙරුවා. ඩිලා කිව්වා වගේ මම හිතන්නේ අපි ටෙස්ට් මැචස් බැලුවම අපි දිනපො මැචස් වලින් රේට් එක ගත්තම පර්සන්ටේජ් එක ගත්තම මම හිතන්නේ ඔක්කොමලා කියන්නේ අපි ඉංග්ලන්ඩ් එක දින ටෙස්ට් මැච් එක ඕවල් එකේදී මුත්තයි මුරුදරන් වර්ල්ඩ් රෙකෝඩ් එකක් තිබ්බා. කඩු 16ක් ලැබුණා. 16ක් ගත්තා. සන්නත් සනා 216 ස්කෝර් කරුවා. අර්විඳ 175. ලෑන්ඩ්මාර්ක් මැච් එකක් අපේ ක්‍රිකට් හිස්ටරියේ නේ. ඒක අනිත් එක ඒ තරගෙත් හරි අමාරු දෙයක්. මේක මම දන්නවා. අපි දා විකට් එක ගිහලා බැලුවම මමයි අර්ජුනයි අර්විඳයි ගිහලා බැලුවම අපි දැනගෙන හිටියේ නෑ මොනවද විකට් එක කරන්න අපි ටොස් එක දෙන්නම. අනිත් පැත්තෙන් ඇලෙක්ස් ස්ටුවර්ට්, ඩේවිඩ් ග්‍රේව්නේ චෑර්මන් සිලෙක්ටඩ් ඉංග්ලන්ඩ් සයිඩ් එකේ ඒගොල්ලොත් විකට් එක අනිත් පැත්තෙන් බලන්න මොන දැන් මොනවද කරන්න ඕනේ. ඉතින් අන්තිමට අපි මොනා කරුවේ අර්ජුන කිව්වා අපි ඉංග්ලන්ඩ් ටීම් එක දාලා බලමු. ඕකේ අර්ජුන ටොස් එක දෙන්න ඉංග්ලන්ඩ් රාජදන බැට් කරන්න. ෆස්ට් ඩේ 300 ගානක් ෆෝ 4 විකට්ස්. ඒ රීසන් එක තමයි අපි ඉස්සලා ෆීල් කරුවේ. එතකොට මුරලි බෝල් කරලා විකට් ගත්තා. අපිට බැට් කරන්න එතකොට මුරලිට රෙස්ට් එකක් තිබුණා. ඒක අපි ඒ වගේ නෙවෙයි හිතුවේ. බට් ඒ විදිහට කතා කරලා I understand that because ඒකයි උනේ මැච් එකේදී මම හිතන්නේ. හොඳයි. දැන් ඊට පස්සේ ඔබ යනවා නේපාල් වල අවුරුදු 10ක් විතර කාලයක් ඔබ කෝචින් ජොබ් එක කරනවා. ඒ ගැන යමක්. මට 2001 මට ඔෆර් එකක් ආවා මාස 3කට නේපාල් ගිහලා කෝච් කරන්න. මිස්ටර් ඩල්මියා ACC චෙයාර්මන් ඉදදී මම හිතන්නේ දුලි පුතේක CEO ලංකා ක්‍රිකට් බෝඩ් හිටියාම මම ගියා මාස 2කට. මාස 2 ගිහලා under 19 ACC ට්‍රෝෆි කරද්දී ඒක ඒ ටුර්නමන්ට් අපි දින්නා. අපි දින්නලා ක්වොලිෆයි වුණා. නේපාල් ක්වොලිෆයි වුණා 2002 World Cup, under 19 World Cup. නිව්සිලන්ඩ් ඔබ වසර 10ක් තිස්සේ ඔන්ඩර් ට්‍රේන් කරා. ඔවුන් දක්ෂ කණ්ඩායමක්. අලුතෙන් නැගී එන කණ්ඩායමක්. ඔබ ඒ කාලේ බොහොම එන්ජොයි කරා. හොඳට එන්ජොයි කරා. මම හිතන්නේ මට දුකයි එතනින් අයින් වෙන්න. බට අවුරුදු 10ක් කියන ලොකු කාලයක්. ඒත් මට ආස දෙම් තමයි දැන් වුණත් හරි. මම දන්නවා මම පටන් ගත්තේ මේ දැන් නේපාල් ටීම් එක නිව්සිලන්ඩ්ල 50 ඕවර්ස් ක්වොලිෆිකේෂන් වර්ල්ඩ් කප් එකට. ඒ ටීම් එකේ 15ක් ඉන්නවා. මම හිතන්නේ 14 දෙනෙක් මාත් එක්ක අන්ඩර් 15 පටන් ගත්තේ. හොඳයි අපි පුංචි විරාමයකට ගිහිල්ලා නැවතත් මේ සාකච්ඡාවට සම්බන්ධ වෙනවා. දැන් ඇත්තටම කෝචින් කියන එක ඩිෆරන්ට් ආර්ට්. ඒක වෙනස් කලාවක්. දැන් ඒක සෑම දක්ෂ ක්‍රීඩකයෙක්ම හොඳ කෝච් කෙනෙක් වෙන්නෙම නෑ. දැන් ඒ දෙක අතර වෙනස ඔබ කොහොමද දකින්නේ? කිව්වා වගේ මම හිතන්නේ හොඳ ක්‍රිකට් කෙනෙක් කෝච් වෙන්නෙත් නෑ. ක්‍රිකට් දන්නේ නැති කෙනෙක් කෝච් වෙන්නත් පුළුවන්. ක්‍රිකට් ගහපු නැති කෙනෙක්. ඒත් මම හිතන්නේ මේක අවශ්‍යම දේ. කෝචින් කියන්නේ නිකන් තමන්ට තමන් දන්නේ දේ ඒ ක්‍රීඩකයාට හරි විදියට කියලා දෙන්න ඕනේ. ඒකට බොහොම ඉවසීමක් තියෙන්න ඕනේ. එක එකනා වෙන වෙනම ස්ටඩි කරන්න ඕනේ. එහෙම ලොකුට දැනගන්න ඕනේ. දැන් සමහර එකලන්ට තියෙන සමහර එකලන්ට බැනලා කියන්න ඕනේ. සමහර එකලන්ට ඔළුව අත ගාලා ටොක් කනින්න ඕනේ. සෝ ඒකරි
ලේසි ජොබ්යකුත් නෙවෙයි. බට් ඒකට ආසුනාට පස්සේ වෙන දෙයක් කරන්න බෑ. තැ රොයි, ඔබ ඔබගේ කාලය සහ වර්තමානය ගත්තාම අපි දැකලා තියෙන ලංකාවේ අතිශය දක්ෂ ක්‍රීඩකයෝ ගන්නාවක් බිහිවෙලා තියෙනවා. අර්ජුන, අරවින්ද, මහේලලා, සංගලා, මුරලී, වාස්, අරවින්ද සිල්වා වගේ. තැන් මේ සියලු දෙනා අතරත් පළවෙනි ලකුණු 1000 රැස් කිරීම ඔබට ලබා ගන්න පුළුවන් වුණා. ඔබ තරඟ ටෙස්ට් තරඟ 20කට ක්‍රීඩා කරා, එක් දින තරඟ 58කට පමණ ක්‍රීඩා කරා. ඔබ ඒ අංශ දෙකේම ලකුණු 1000 ඉක්ම වූ ක්‍රීඩකෙක්. එදා සහ අද ක්‍රිකට් ගැන ඔබට යම්කිසි කම්පැරිසන් එකක් තියෙනවද? මම හිතන්නේ දැන් ක්‍රිකට් ලුංගාරයක් මැචස් ගන්නවා. මම හිතන්නේ ඉස්සර අපිට තිබුණේ මෙච්චර මැදමික. මම මතකයි මම පටන් ගත්තේ 82 ටෙස්ට් ක්‍රිකට් ගහන්න. ඉවර කෙරුවේ 89 මම ටෙස්ට් මැච් 20යි ඉස්සෙල්ලා කෙරුවේ. දැන් අවුරුද්දට ටෙස්ට් මැච් 8ක් විතර ගහසෙල්ලම් කරන්න පුළුවන්. ඒකයි මම හිතන්නේ දැන් ක්‍රිකට් ඉතාමත් ෆිට්නස් ලෙවල් එක තියෙන්න ඕනේ. Endurance, fitness, and it's you're away from the family also. ඒක අමාරුද? ඒ අත්දැකීම අමාරුද? ඒක challenge එකක්. මම හිතන්නේ දැන් උගාරිකලන් කියනවා සල්ලි ගිවන එක වැඩි කියලා. මම හිතන්නේ ඒක වැරදි කියලා. ඒගොල්ලන්ට අවශ්‍යයි වැඩි වැඩියෙන් හම්බුනොත් වඩාත් හොඳයි මේ ක්‍රිකටර්ස්ලට. මොකද මම හිතන්නේ කුමා මහිල වගේ අනිත් කට්ටිය ඇයි කියලා අවුරුදු 36 37 වෙනකන් ශ්‍රී ක්‍රිකට් වලට. සෝ ඒ පීරියඩ් එක ඇතුලේ තමයි පුළුවන් දේ කරන්න ඕනේ, පුළුවන් දේ හම්බ කරන්නත් ඕනේ. ඒක මගේ කිසිම මේකක් නැහැ. ක්‍රිකටර්ස්ලාට දැන් හම්බ වෙන වඩා ඩබල් දුන්නත් අතරේ දේ ඩිසර්වි. හොඳයි රොයි, අපි දැන් ඔබ කිව්වා පවුලෙන් ඈත් වෙලා සිටීම යන අදිය ගැන. දැන් අපිට කියන්නකෝ ඔබගේ පවුල ගැනත් යමක්. ඔබේ ආදරණීය බිරිඳ සාදරුවන් දෙදෙනා. මට තරංග හම්බුනේ මම වයස 17 සෙම්පිටස් සෙල්ලම් කරද්දී. එතනින් තමයි යාළුනේ. ඒත් ටික කාලයක් මම ඉස්කෝලේ අස්වනා පස්සේ අපිට කනෙක්ෂන් එකක් තිබුණේ නැහැ. එක දවසක් අජිත් ඩිසිල්වා, ලංකාවේ ඉතාමත් වැදගත් ඉතාමත් හොඳ ලෙෆ්ට් හෑන්ඩ් ස්පිනර් අජිත් ඩිසිල්වා දවසක් මට කෝල් කරලා කිව්වා, රොය මේ කෙල්ලෙක් මෙයා ගැන අහනවා. මම කිව්වා කවුද නම? තරංග කියලා කිව්වා. එතම ගා තරංග එතම දැනගත්ත අවුරුදු දෙකරි ඉස්සලා ඉස්කෝලේ හම්බුනේ කෙනෙක්. ඉතින් මං කිව්වා අජ්ජා මම එනවා ඔෆිස් එකට. එතකොට තරංග වැඩ කරේ සාම මුත්‍ති අජිත් ඩිසිල්ලා. මේක උනේ නම් ලිස්ට් එක තියෙද්දි දැන් තරංගට ටයිප් කරන් තිබුණා මර්කන්ටයිල් ටීම් එක. එතකොට ඒකේ තිබුණා ආර් ඩයිස් කියලා. එතකොට තරංග අජ්ජගෙන්ද මුම්ටාස් යුසුන් අහලා තියෙන ඉස් දැට් රොයි ඩයිස් කියලා. එතකොට ඒ නෝ නොට් රොයි ඩයස් කියලා. වයි ඩු යු නෝ රොයි? එතකොට තරංගේ යස් කියලා. එතකොට තමයි මට අජ්ජා කෝල් කරගෙන මම එදා හැන්දෑව ගියා ඔෆිස් එකට අජ්ජා හම්බ වෙන්න කියලා. එතකොට තරංගත් හිටියා. එතනින් තමයි ආයෙත් යාළුනේ. ඒක උනේ මම හිතන්නේ 73 අපි 77 බැඳුවා. පොඩක් ඉන්න අපි තරංග ඔබගේ විරිඳ කියපු දේ පොඩ්ඩක් අහලා බලමු ඔබ ගැන. අපි හරියට ක්‍රිකට් වලට ලැබි ඉස්සර ඉඳන්ම අපේ පවුල්. ඉතින් මැච් බලන්න ගිහිල්ලා හම්බෙලා මම මුල ඉඳන්ම ඒක කියන්නත් නරක, හැබැයි යාගේ ෆෑන් මං ඉස්සර ඉඳන්ම. මම පස්සේ පස්සේ කියන්නේ මං හන්දයි යා ලංකාවට ගෙව්වේ කියලා. හැබැයි ඇත්ත කතාව ඇවිල්ලා මම යාගේ ෆෑන් යාව ඉස්කෝලේ ගහන කාලේ ඉඳන්. අපි විවාහ වුණේ 1977. ඒ කියන්නේ බොහොම කෙටි කාලයක් ඇතුළතදී අපි විවාහ වුණා. දැන් විවාහ වෙලා අවුරුදු 30 ගණක් වෙනවා. බොහොම සන්තෝෂෙන් අපේ පවුල ඉන්නවා. රොයි ගොඩ වෙලෙකට ඉතින් පිටරට හිටියත් අපි හැමදාම වගේ කතා කරනවා. ඒ වගේ අපි හතර දෙනා හරි එකතුයි. ළමයි දෙන්නයි අපි හතර දෙනයි. බොහොම දැන් මේ සැරේ දැන් මේ රොයි ඇවිල්ලා හන්දා ඉතින් තවත් හොඳයි. ගොඩ කාලෙකට පස්සේ ආපහු ලංකාවට ඇවිල්ලානේ. ඉතින් බොහොම සන්තෝෂෙන් විශේෂයෙන් මේ සැරේ නත්තල මගේ පුතත් නිවාඩුවට ආවා. අපි හතර දෙනා අවුරුදු 4කට පස්සේ නත්තලට එක්කහ වුණේ. හැමෝම ඉතින් රොයි හොඳයි කියනවනේ. හරි වසයි ඉතින් අපිට, හැබැයි ඒත් හරි හොඳයි. අපි ඉතින් බොහොම සන්තෝෂෙන් ගත වෙන. අපේ සණ්ඩු දබරේ එහෙම කියලා නැහැ. මං කොහරි පිනක් කරලා තියෙනවා. සැමියා විතර නෙමෙයි, යාගේ පවුලේ අම්මලා තාත්තලා ඔක්කොමලා හරි හොඳයි. අපි එක පවුලක් වගේ අය
මේ නෑනලා එහෙම කියලා ભેද කිසිම නැහැ. බොහොම සන්තෝෂෙන් ඉන්නවා. මගේ තියාර ජීවිතේ තාම තියෙන එක පොඩි ගැටලුවක් මෙයාගේ ක්‍රිකට් ශාස්ත්‍රයේ මෙයාගෙන් අපේ රට ප්‍රයෝජන අරන් මදි කියන එක. ඒකනම් මම හැම වෙලේමක් කියනවා මගේ හස්බන්ඩ් හඳන්නේ මේ ක්‍රිකට් ලවර් කෙනෙක් හැටියට. ওই ක්‍රිකට් ගැන ඉතින් යම් කිසි දෙයක් දන්නවා බලලා අපි තව ගානක් ක්‍රිකට් බලලානේ. ඒ දුක නම් මගේ අදටත් තියෙනවා. රොයි ඔබගෙන් මේ රට ප්‍රයෝජන ගන්නෙ නැහැ. ඒක ගැන ඔබට තියෙනවද යම් කිසි හිතේ හැඟීමක්? මම සාමාන්‍යයෙන් මට ටිකක් දුකයි. මොකද මට උගාරක් දේවල් කරන්න තිබුණා. ඒත් මම බලාපොරොත්තු වෙනවා යම් කාලයකදී මට ඒක හම්බ වෙයි කියලා. ඒත් මම සාමාන්‍යයෙන් ඔබ දැනට උනත් සෝදානම් ලංකාවට සේවය කරන්න. මොකද මම දන්නවා මට දෙයක් කරන්න පුළුවන් කියලා. ඒත් මම ආසනෑ ගිහිල්ලා කතා කරලා මට ඒක දෙන්න කියලා නෑ. ඒගොල්ලන්ට දෙන්න කැමතින මම ගන්න ආසයි. ඒත් මම ආසනෑ ගිහිල්ලා වෙන එකෙක්ට කපලා ජොබ් එක ගන්න මට ආස නෑ. ඒක මට දෙනවා නම් මම ගන්නවා. ඒත් මම ඔබට විශ්වාසය තියෙනවා ඔබට ඒ දෙක කරන්න පුළුවන් කියලා මම හිතනවා. රොය ඔබ සාමාන්‍ය ඔබගේ විවේක කාලය කොහොමද ගත වෙන්නේ? මම සාමාන්‍යයෙන් ප්‍රැක්ටිස් කියලා එද්දී ණයවර පස්සේ සරම අඳිනවා. සරම ඇඳලා පස්සේ කවුරු හරි ආවත් හරි මම ගෙදරින් එළියට ගෙනියන්න බෑ. කාලේ ගත වෙන්නේ කොහමද? මැගසින් බලනවා. මැගසින් බලලා මම උගාර කියවනවා. නැත්නම් ටීවී පොඩ්ඩක් බලනවා. උගාර මම කියවනවා. මම මැලේසියා එද්දිත් උගාරක් කියෙව්වා. ඒක තමයි ඉස්සරහට අපිට පුරුද්දේ වෙන දේවල් තිබුණේ නැහැ අපිට. ඔව් ඔව්. දැන් තමයි ඔක්කොම මොබයිල් ෆෝන් එකේ ඉන්නේ. අලුත් අලුත් දේවල් එන්නේ තියෙන්නේ. ඔබගේ පුතා සා දියණිය. පුතා ඇමරිකාවේ ස්ටඩි කරුවා. ලංකාවේ ඉතියේ සෙන්ට් ජෝස් කෝලෙජ් එකේ ස්ටඩි කළා. දැන් එයා ක්වොලිෆයි වුණා ඉංජිනේර් කෙනෙක් හැටියට. ඔව්. එතන රස්සාවක් කරනවා. මම හිතන්නේ එන අවුරුද්දේ එන්න කැමති ආයිත් ලංකාවට. මගේ පුතාගේ වයස 31යි. දුව 21යි. and දුව දැන් ලංකාවේ ලෝ ඉගෙන ගන්න හදනවා. එයා අවුරුදු දෙකමාරි ඕස්ට්‍රේලියාව වල ෆයිනෑන්ස් කළා. දැන් එයා කිව්වා ඒක අමාරුයි කියලා. ඒ නිසා ලෝ කරනවා. ඔබගේ දියණිය දිනේන්ද්‍රිත් පියාගෙන යමක් කියන එකත් අපි පොඩ්ඩක් බලමුද? මං චූටි කාලේ තාත්තී සැහැන්න රට හිටියේ. මගේ අතරපතර හිටියේ නෑ මං හැදෙනකොට ඉස්කෝලේ යද්දි හැම. ඉතින් හැම අවුරුද්දෙම මාස 3කට නිවාඩු වලට එනවා. එතකොට ආවහම තාත්ති හැමදාම රැට මේ පුටුවේ ඉඳගෙන එයා පත්‍රයක් කියවනවා හරි නිකන් කල්පනා කර කර ඉන්නවා ගොඩක් දේට. එතකොට මං ආසම මං ඇවිල්ලා සරමේ ඉඳගෙන තාත්තිත් එක්ක ඉතින් රට ගියේ වගෙන එක්කෝ මදුරුවෝ ගැන. තාත්ති ක්‍රිකට් ගාන කාලේ මම හිටියේ නෑ. මම දන්නේ නෑ තාත්තිගේ ක්‍රිකට් වෘත්තිය ගැන. හැබැයි ගොඩක් අය කියන දේවල් ඉන්ටර්නෙට් එකේ ගිහිලා කියෝලා එවන් තමයි මං තාත්ති ගැන ඉගෙනගෙන තියෙන්නේ. ගොඩක් අය දන්නේ නැහැ මං තාත්තිගේ දුව කියලා. හැබැයි දැනගත්තාම ඒගොල්ලෝ රියැක්ට් කරන විදිය හරි වෙනස්. උයි මගෙන් අහනවා දැනගන්න ආසයි ඒගොල්ලෝ තාත්ති ගැන. ඇත්තටම බලද්දි මගේ වයසේ අය තාත්ති ගැන සෑහෙන්න දන්නවා. අපේ වයසේ දැන් ක්‍රිකට් ගහන අයට වැඩිය තාත්ති ගැන උනන්දුවක් තියෙනවා ඒගොල්ලන්ට. සාමාන්‍ය ක්‍රිකට් වලට ආස ළමයි. එහෙම කිව්වහම ඇහුවාම මුකුත් තාත්ති ගැන කියන්න නම් වැඩිය දන්නේ නැහැ. සමහර කෙනෙක් ඒගොල්ලෝ මට වැඩිය දන්නවා මගෙන් ඇවිල්ලා ඇත්තද කියලා අහනවා. එතකොට ඉතින් මම තාත්තිගෙන් ඇවිල්ලා අහලා ගිහලා කියනවා. තාත්තිගේ ක්‍රිකට් ගැන මම ඉස්සෙල්ලා කිව්වා වගේ වැඩිය දන්නේ නැහැ. හැබැයි තාත්ති කෙනෙක් වශයෙන් මට හැමදේම කරලා දෙනවා. මට කතා කරන්න ඕනේ කොට ඉන්නවා. උයි මගේ හොඳම යාළුවා. දුවෙකුට හොඳම යාළුවෙක් වෙන්නේ කොහමද? එපයිතන්නේ උගාරක් වෙන්නේ නැනික පිටේ ඉන්නකොට. දැන් අපිට මිස් වෙන්නේ නැතිනේ මේ දෙන්න හරියට බිරිඳත් මොකෝ අවුරුදු 13ක් විතර මම පිටේ හිටියේ. ඒකෙන් තමයි මම වැඩිම ආසයි ලංකාවට එන්න. ලංකාවට ආවේ ඒකයි. මට මතකයි ගිය පාර දුව මැලේසියාවම අම්මට කියලා තියෙනවා මම මේ පාර තනියම යන්නේ. මම අවුරුදු 21ක් තාත්තිත් එක්ක තනියම ඉඳලා නැහැ. මට මේ පාර මම යනවා දවස් 5කට අම්මි එන්නපා. ඒක නිකන් හිතට හරි ලොකු සන්තෝෂයක්. ඒක තමයි සාමාන්‍ය මම. හොඳයි රොයි මම හිතන්නේ
මං ඉස්සලත් කිව්වා වගේ අර අවුවේ වේලි වේලි ඔබගේ ක්‍රිකට් තරගය බලන් ඉන්නකොට මං කවදාවත් හිතුවේ නෑ ඔබත් සමග මෙහෙම සම්මුඛ සාකච්ඡාවක් කරાવી කියලා. ඉතින් මම හිතන්නේ ගොඩක් දේ ඔබ කිව්වා මේ රටේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට ක්‍රිකට් ගහන බලන් ඉන්න තරුණ පරපුරට ඉගෙන ගන්න බොහෝ දේ කිව්වා. මම හිතන්නේ ඔබගේ කාලය කැප කරලා අද මේ ස්ථානයට ඇවිල්ලා මේ සාකච්ඡාවට සම්බන්ධ වුණ එක ගැන අපි CSN ආයතන විදිහට අපේ ගෞරවය ඔබට පුද කරන්න කැමතියි. ඒ වගේම රටක් හැටියට මම හිතන්නේ අපි රොය් ඩයස් ඔබ වගේ ක්‍රීඩකයෝ ඔබ වගේ පුද්ගලයෝ ඔබ වගේ පුහුණුකරුවන් අපි රැක ගන්න ඕන. අපි ඉතාම භක්තිමත්ව ඔබලා වගේ ක්‍රීඩකයන් ගැන හිතනවා. ප්‍රේක්ෂකයන් හැටියට එදා හිටපු මේ සාකච්ඡාවට සම්බන්ධ වුණාට බොහොමත්ම ස්තුතියි. මම කැමති මේ කියන්නේ මොකද මම උගාර කාලකට පස්සේ මේ වගේ ඉන්ටර්වියු එකක් දුන්නේ. අනිත් CSN එකට මම හිතන්නේ මම පළවෙනි පාට ආවේ. පළවෙනි පාට ආවේ මම හිතන්නේ ඒකට මම ඉස්සමත් ස්තුවන්ත වෙනවා. ඒ විතරක් නෙවෙයි මම දැන් ටීවී එක බලද්දී ඔක්කොම තරඟ ක්‍රිකට් රග්බි ඔක්කොම දාන්නේ CSN එකෙන්. ඉතින් I would like to wish CSN everyone the very best of luck. Thank you very much. හොඳයි අපි අදට මේ භූමිකා වැඩසටහනින් සමු ගන්නවා. අද අපත් සමග සාකච්ඡා කළේ ශ්‍රී ලංකාවෙන් බිහිවුණු අග්‍රගණ්‍ය ක්‍රීඩා තරුවක් වුණ රොය් ඩයස් මහත්මයා සමග. නැවතත් මෙවැනි වූ වැඩසටහනකින් හමු වෙනතුරු අපි සමු ගන්නවා. ආයුබෝවන්.